අන්තර්කාලීන රට ස්ථාවර කිරීමේ පාලන තන්ත්‍රයක් පිහිටවනකොට ඒකට ලැබෙන්නේ සුවිශාල අභියෝගයක්. එතනින් මතුවෙන සෑම දුෂ්කර අභියෝගයකදීම අපිට කරගහන්න වෙනවා කියලත් අපි දන්නවා. කනගාටුවට කරුණ වුණේ ඒ අදහස ඉදිරිපත් කළ රටේ ජනාධිපතිවරයත් එක්ක ඒක සාකච්ඡා කරලා ඊට පහු වෙනදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයාට රාජ්‍ය මාත්‍රිකමක් දෙනවා. අපි ඒ නිසා තමයි ඊයේ හවස පහට තිබිච්ච ඒ පිළිබඳ සාකච්ඡාව අපි සහභාගී වුණේ නේ. අපි ගියේ නේ ජනාධිපතිවරයාට තවමත් අවස්ථාවක් තියෙනවා. ඇමතිකමෙන් අයින් කරොත් විතරයි ආයේ සාකච්ඡාව පන ගැන්වෙන්නේ. මේ 225ම මේ කාලකන්ණි වැඩේට වග් කියන්නේ නැහැ. අලුත් පාලන තන්ත්‍රයක් ඇති කරන්න ඕනේ. ඒ සඳහා අපිට කරන්න පුළුවන් කැපවීම කරනවා. ඒ කියන්නේ ඊළඟට එන අගමැතිතුමා සහ කැබිනට් මණ්ඩලය ගැන මොනවද තීරණයක් කරන් තියෙනවද? ඒවත් හින්දු කරලා නැහැ තාම. අපි බලමු විශාල අපි අපේ ඒක මතු සම්බන්ධ.